of music. මේ දිනවල අපට අහන්න දකින්න ලැබෙනවා යම් පිරිසක් සුභාරංචිය හොයනෝ. මම දකින සුභාරංචිය නම් අපි අහලා තියෙන විදිහට ඉතිහාසයේ යේසුස් ක්‍රිස්තු වහන්සේ මළවුන්ගෙන් නැගිටීම. මේක තමයි අපි දන්නේ කාලේ සුභාරංචිය. අද උදේ වෙද්දිත් සිරිකොත ළඟ පිරිස රැස් වෙලා සුභාරංචිය මොකද්ද කියලා උද්ඝෝෂණයක් කරනවා. ඒකත් හොඳ වැඩක්. මේවා දැනගැනීමේ අයිතිය ජනතාවට කාට කාටත් තියෙනවා. මම දකින සුභාරංචිය තමයි අනුර කුමාර දිසානායක මහත්තයා මඩකලපුවට ගිහිල්ලා එහෙදි ප්‍රකාශයක් කරනවා. මඩකලපුවේදී සුළු පිරිසක් අමතලා අපි බලයට පත් වුණාම විවිධ සංවිධාන සතු තිවිච්ච අවියවුද සියල්ලම අත්අඩංගුවට ගන්නවා කියලා. මේ වැඩේ බොහොම හොඳයි. ප්‍රශංසා කරන අනුර කුමාර දිසානායක මහත්තයාට ඒ පිළිබඳව. අනිත්‍ය ලෙස තියෙන අවියවුද රටේ සාමයට මහජන ආරක්ෂාවට බාධා වන ආයුධ අත්අඩංගුවට ගැනීම ඔහුගේ ඒකායන බලාපොරොත්තුව. 1986 දෙසැම්බර් 18 වෙනිදා ස්වාධීන ශිෂ්‍ය සංවිධානයේ නායක දයාපතිරණ සහෝදරයා පිළියන්දල බෝල්ගොඩ තොටුපළාසල මරා දානවා. මොහු මරා දැම්මේ විශ්වවිද්‍යාල පද්ධතිය තුළ ජනතා විමුක්තිවරණේ මතයට එරෙහිව දයාපතිරණ නියෝජනය කරේ විජයකුමාරතුංග මහත්මයාගේ ශ්‍රී ලංකා මහජන පක්ෂයේ නායක විජේසුකුමාරතුංග මැතිතුමාගේ සමීප හිතවතෙක්. මොහුගේ දේශපාලන මතය වුණේ මේ රට තුළ සුළු ජාතීන්ට බලය විමධ්‍යගත කිරීමේ අයිතිය පිළිගත්තා. ඔහු පළාස් බාවලට එකඟ වුණා. ජනතා විමුක්ති පෙරුණේ ශිෂ්‍ය සංවිධාන දයාපතිරණගේ දේශපාලනයට එරෙහිව ඔහු තර්ජනයන් නිසා මේ රටේ පළවෙනිම මම දකින්න විදියට දෙවනි මරණය සිද්ධ කරේ දයාපතිරණ ඝාතනය කළ ජවිපේ. ඔය කියන අන්තරේ ඉන්න අද දිස්ත්‍රික් නායකෝ මේ සියලු දෙනාම මේ සඳහා වග කියන්න ඕන. බොහෝ තැන්වල දිස්ත්‍රික් නායකෝ ජවිපේ අන්තරේ හිටපු උදවිය. එහෙම තමයි මේ රටේ භීෂණය නැවත ආරම්භ කළේ. මම දන්නවා නන්දන මාරසිංහ සහෝදරයා අනුරාධපුරේ හිටපු යාපනයේ ඉරගෙදරට පහර දෙන්න 100ක් පදවියෙන් ගෙන ආපු ඒ හිටපු සටන්කාමි සෙන්පතියක ද ජනතා විමුක්ති පෙරමුණේ මොහු විමුක්ති ගීහඬ ජනතා විමුක්ති විමුක්ති ගීහඬ ප්‍රසංගයේ නිර්මාතෘවරයා මොහු අනුරාධපුරේ හිටපු ප්‍රධානමතම ජවිපේ නායකෙක්. මොහු අත්අඩංගුවට පත් වුණේ නැහැ. මොහු අනුරාධපුරයේ හිරගෙදරට පහර දීමක් කරලා ජවිපේ හිටපු සිරකරුවන් 100කට ආසන්න පිරිසක් මුදවගෙන ඇවිල්ලා ඔවුන් නැවත ජනතා විමුක්ති දේශපාලන ක්‍රියාකාරී දේශපාලනයට යොදවන්න පියවර ගත්ත විප්ලවවාදී මාක්ස්වාදී තරුණේ. මොහුව ඝාතනය කරලා දැම්මා ජනතා විමුක්ති පෙරමුණ. එතකොට අනුරාධපුරයේ දිස්ත්‍රික් නායකයා වයඹ සුමිත් අතුගෝරාල නන්දන සිංහ විජේසිංහ මුදල් ලේකම් දිස්ත්‍රික් නායකයා වයඹ මොහු යටතේ තමයි අනුරාධපුරයේ ඔය ඉන්න අනුර කුමාරලා වසන්ත සමරසිංහලා නාමල් කරුණාරත්නලා ලාල් කාන්තලා මේ සියලු දෙනාම එදා වයඹ ඒ මෙහෙයුම් මන් දන්නවා කුරුණෑගල අපේ ටීබී විජේසූරිය සහෝදරයා 71 ජනතා විමුක්ති පෙරමුණ හිටපු නායකයෙක් මේ ආදි වශයෙන් පිරිස් ඝාතනය කළ දැම්මේ. මේ පිරිස පන්නල යුද හමුදා කඳවුරට පහර දීලා 1988 නොවැම්බර් 1 වෙනිදා රාත්‍රී 12:50ට පමණ පහර දීලා ආයුධ 600ක් පමණ හමුදා කඳවුරෙන් පහර ගන්න ගියා. මම ලංකාවේ පැහැරගත්ත සියලුම අවියවුද පිළිබඳව ලයිස්තුවක් මේ රටේ තියෙන රහස් පොලිසියට බාර දුන්නා. ගිහිල්ලා පැමිණිලි කරා මේ ආයුධ ජනතා ආරක්ෂාවට ජනතාවගේ ආරක්ෂාවට බලවත් තර්ජනයක් මේ පිළිබඳව පරීක්ෂණ කළා මේවා අත්අඩංගුව ගන්න කියලා. එහෙමනම් මං අනුර කුමාරට කියනවා මේ ආයුධ එයාලගේ බලයක් පත් වෙන්න ඉන්න ඕනේ නැහැ. මේ රටේ
හමුදාව සතුවිති විචාවියාවුද වහම බාර දෙන්න රජයට බාර දීලා උතුරේ සංවිධාන පිළිබඳව කතා කරන්නේ කියන එක 1971 කැරල්ලක් ඇතුණා මේ රටේ. මේ කැරල්ල 1970 බලයට පත් වෙච්ච ආණ්ඩුව සමගි ආණ්ඩුව ඇන්නම් පෙරලා පීටර් කේමන්ලා මේ වගේ සිටපු ශ්‍රේෂ්ඨ නායකයෝ නියෝජනය කරපු ආණ්ඩුවක්. මේ ආණ්ඩුව අවුරුද්දක් යන මස්තෙන් 71 කැරල්ල පටන් ගත්තා. රට අස්ථාරා වුණා, විශාල දේපළ සංඛ්‍යාවක් රට රහිමුක වුණා. එදා ඒ කැරල්ලට සම්බන්ධ වෙච්ච කෙනෙක් හැටියට මේ රටේ තරුණයෝ රතු කොඩයක් උසන චේතනාවෙන් තමයි ඒ කැරල්ලට සම්බන්ධ වුණේ සද්භාවයෙන්. නමුත් නායකයන්ගේ අරමුණු තිබුණේ 70 බලයට පත් වෙච්ච ආණ්ඩු අස්ථාවර කරන්න. ඒ දෙය හරියටම ඉෂ්ට වුණා. බණ්ඩාරනායක මැතිණිය වැඩි කලක් යන මස්තෙන් විදේශ බලපෑම් නිසා ඒ වමේ නායකයන්ට සමගි පිරමුණ ආණ්ඩුවෙන් ඉවත් වෙන්න අවස්ථාව දුන්නා, ඉවත් කරා. එදා මට මතකයි 71 කැරලට හම්බයි පිළිබඳව අත්අඩංගුවට ගත්ත විජේවීරව අත්අඩංගුවට ගත්තේ බ්‍රිතාන්‍ය මහරාජුන්ට එරෙහිව කැරලි ගැහිම, අරගල කිරීම, යුද කිරීම මේ චෝදනාව යටතේ තමයි. මහා බ්‍රිතාන්‍ය මහරාජුන්ට විරුද්ධව කටයුතු කරපු සඳහා තමයි අත්අඩංගුවට ගත්තේ. නමුත් අවුරුදු 24කට පස්සේ කොල්ලිනාර්ද සිල්ලම් ඇතිතුමා ශ්‍රී ලංකා ආණ්ඩුව ජන රජයක් බවට පත් කරනවා. ඉන්දියාව අවුරුදු 3ක් යනකොට ජන රජයක් බවට ඉන්දියාව පත් කරනවා බ්‍රිතාන්‍යයන්ගෙන් මිදිලා. අපට අවුරුදු 24ක් යනවා ජන රජ බවට පත් කරන්න. ඊට පස්සේ නඩු පවරන්නේ ලංකා ආණ්ඩුවට විරුද්ධව කැරලි ගැතිවීම ආදී චෝදන, අපරාධ වියුක්ති කොමිෂන් සභාව. අපරාධ වියුක්ති කොමිෂන් සභාව හමුවට පමුණමන 44 දෙනෙක්, 44 දෙනාගෙන් සමහර පිරිසක් වැරදි පිළිගන්නවා. නමුත් විජය ඇතුල් කණ්ඩායම ඒ වැරදි කිසිවක් පිළිගන්නේ නැහැ. මේ දේශපාලන ඉතිහාසයේ මේ රටේ 1972 වෙනකොට LTT සංවිධානය දොරයප්ප ඝාතනය කරනවා වේලුපිල්ල ප්‍රභාකර. උතුරෙන් නැවත යුද්ධයක් පටන් ගන්නවා උතුරු නැගෙනහිර ප්‍රභාකර. 1988 විජේවීර හා ප්‍රභාකර අතර රහස් සාකච්ඡාවක් පැවැත්වෙනවා. අද කියනවා මඩ කලපුවේදී ඔවුන්ගේ හිටපු කරුණාමාල්ලත් එක්ක හිටපු පිල්ලයන් අපට මුලින්ම ආයුධ දුන්නේ ජනතා විමුක්ති පෙරමුණේ. මේක ලේසියෙන් පැත්තකට දාන්න, ඉවත දාන්න පුළුවන් කාරණාවක් නෙවෙයි. එහෙමනම් මේ දෙගොල්ලෝ අතර සම්බන්ධතාවයක් තියෙනවා. උතුරෙන් LTT සංවිධානය රට අස්ථාවර කරනකොට දකුණෙන් ජනතා විමුක්ති පෙරමුණ මේ රට අස්ථාවර කරනවා. උතුරේ හිටපු සෙබලා රණවිරුවා තමන්ගේ ගෙදරට එනකොට දකුණේදී මරලා දානවා. මේක තමයි ප්‍රභාකරන්ගේ, විජේවීරගේ එකඟතාවය. මේ සියලු දෙයටම වග කියන්න ඕන පිරිසක් තමයි අද මේ ප්‍රකාශ කරන්නේ. මේ රටේ වෙනස් සංවිධානව සතු තියන අවියාවුද අපේ රජයක් ආවුත් අත්අඩංගු බලයට ඒවත් සියල්ලම අත්අඩංගුට ගන්නවා කියන එක. මම රහස් පොලිසියට ගිහිල්ලා මේ රටේ බාර දුන්නා මෙන්න මේ හමුදා කඳුරුවලින් පහරගත්ත අවියාවුද ලැයිස්තුව, මේවා පිළිබඳ පරීක්ෂණයක් කරන්න, පරීක්ෂණයක් කරලා මේ ආවුද අවියාවුද අත්අඩංගුට ගන්න කියලා. කනගාටුවකට කරුණක්, රහස් පොලිසිය කිසිම ක්‍රියාමාර්ගයකට මේ පිළිබඳව යොමුුනේ නැහැ. කිසිම කට උත්තරයක් මගෙන් අද වෙනකන් අරගෙන නැහැ. මේ බරපතල ජාතික ප්‍රශ්නය පිළිබඳව මේ රටේ හමුදා කඳුරු පොලිසියට පාර දීලා ගනිපු ආයුධ පිළිබඳව එදා කතා කරේ අපේ මරණ සහතිකය ලියාගෙන, ඒ පිළිබඳව අපේ ජීවිතය පිළිබඳව
නොසලකාරිමින් තමයි කතා කරේ. නමුත් පෞගේ දිනවලත් නාදුණු ණයගෙන් දුරගතන පඩින එනවා ජීවිත තර්ජන. පොලිස්පතිතුමාට ගිහිල්ලා කිව්වා ටෙලිෆෝන් අංක දුන්නා, දිනය දුන්නා, වේලාව දුන්නා. පොලිස්පතිතුමා අවංකවම ගල්කිස්ස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරතුමාට දෙවරක් මේ වෙනකොට දැනුම් දුන්නා මේ පිළිබඳව සොයා බලන්න කියලා. නමුත් පොලිස්පතිතුමා ගල්කිස්ස මේ වෙනකොට කිසිම පියවරක් අරගෙන නැහැ. අපේ චර්යන පිළිබඳව අපට ඇති වෙච්ච මේ වගේම තමයි ශානි අබේසේකර. ශානි අබේසේකර අද ජනතා විමුක්ති කඩේ යනවා. ශානි අබේසේකරට පාස්කු ප්‍රහාරය පිළිබඳව අවුරුදු 5කට වෙච්ච පෙර අද ඇවිල්ලා පාපෝච්චාරණය කරනවා. ශානි අබේසේකරගෙන් අහන්න ඕන සිය ක්‍රියාන්විත රාජකාරියේ ඉඳගෙන රජයෙන් වැටුප් අරගෙන වාහන පාවිච්චි කරලා හිටපු කාලේ මේ පරීක්ෂණ ගානේ උනන්දුවක් නොදක්වා අද ඇයි මේ පිළිබඳ විද්ද ප්‍රකාශ කරන්නේ? ශානිගෙන් අහනවා නාන හිටියේ ජාතික ලැයිස්තුවෙන් ජවි පෙහිටපු අපිත් එක්ක නෙවෙයි අනුර කුමාරලගේ ලැයිස්තුවෙන්. එහෙමනම් වහාම අපි මේ රටේ මන් දන්නේ ගණීත නැද්ද කියන එක ශානිව අත්අඩංගු අරගෙන මේ පිළිබඳව ප්‍රකාශයක් අරගෙන අත්අඩංගුට ගන්න ඕන. මේ බරපතල ප්‍රකාශයක් ශානි අබේසේකර කියන්නේ අද මේවට අපි අහුන්කම් දෙනවා. මොකද්ද මේ රටේ වෙන්න යන්නේ කියන එක අපි රටට මේ රටේ ආදරයක් තියෙනවා, ගෞරවයක් තියෙනවා, අපේ වේදනාවක් තියෙනවා. මේ රටේ අපේ නායක විශාල පිරිසක් ඝාතනය කරලා දාලා මරලා දාලා මොනවද මේ රටට අත්කරලා දුන්න ප්‍රතිඵලය කියන එක.